අපි ඇත්තටම අදෘෂ්ටම සේනා කැටයට මට සතුවෙන් පමණ පෙර සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂවලට ලිපියක් යොමු කළා. රටේ පවතින තත්ත්වයක් එක්ක අනාගතයේ දේශපාලන ආර්ථිකමය වශයෙන් මොකක්ද සිදු කරන්න කියන එක ගැන. ඉතින් අපි කරුණු හතරක් අවධාරණය කළා. ඒක තමයි මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. ඒක ඒ විදිහටම අපිට පිළිගන්න බෑ. ඒක ප්‍රශස්ත ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයක් බවට පාර්ලිමේන්තුව තුළ පත් කර ගැනීම. ඒ වගේම වචනේ අර්ථයෙන්ම සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ඇති කර ගැනීම. ඒ සඳහා පොදු වැඩපිළිවෙලකට එකඟතාවය හදා ගැනීමේ අන්තර්කාලීන කාලය සඳහා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත් වීම කියන එක. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉවත් වීම ප්‍රකාශ කරලා තියෙනවා. අපි හිතනවා එතුමා ප්‍රකාශ කරපු ආකාරයෙන්ම කතානායකවරයාට ඔහු ඉවත් වෙයි කියලා බදාදට එසේ නොවුනොත් මේ අරගලේ නැවත වතාවක් මතු වෙනවා ජනතාවගේ පැත්තෙන් පාර්ලිමේන්තුවේ පැත්තෙන් හැම පැත්තෙන්ම. ඉතින් ජනතාව පිට කරන මේ ක්‍රියාවලිය ඉතාම තීරක සාධකයක්. ඒ නිසා ඔවුන් එක්කත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සාකච්ඡාවක් කරා මේ වර්තමාන තත්ත්වය පිළිබඳව අනාගත අන්තර්කාලීන පාලනයක හැඩරුව පිළිබඳව ඒ වගේම මැතිවරණ පැවැත්වෙනවා නම් ඒ මැතිවරණ පැවැත්වීම දක්වා මොන විදිහේ වැඩ කටයුතු කරන්නේ කියන එක පිළිබඳව කතා බහ කරමු. දැනට කතානායකතුමා කරු ප්‍රකාශය තමයි තියෙන්නේ. එතුමාටත් මේ රටටත් හැමෝගෙම සෞඛ්‍යයට හොඳටම හිතකරයි නම්බුකාර විදිහට එතුමා ඉවත් වීම. මෙහෙමයි මේ රට ගොඩගන්න අපි හිතනවා මේ අගමැති ජනපති පදවි නෙවෙයි මේ රටේ සමාජ ක්‍රියාකාරීකයන් හැටියට ඒ වගේම කුසලතාවය කියන මිනිස්සු හැටියට අද එකමුතු භාවයක් මේ සමාජය විසින් ඉල්ලලා තියෙනවා නොයෙක් දේශපාලන මතවාදවල ඉන්න අය. ඒ නිසා අපි හිතනවා මේ ජනතාවටත් මේ වෙලාවේ තමම වර්ධන කාර්යභාරයක් පැවරිලා තියෙනවා මේ රට මෙතනින් ගොඩ ගැනීමේ කාර්යය සඳහා. මෙහෙමයි විවස්ථාව තුළ තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ගොඩනැගෙන්නේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිටත කවුරුවත් කොහාටවත් වගවීමට බැඳිලා නැහැ. ඉතින් තමන් ජනතාවේ කියලා කැම්මැම් අයට යම්ම් තීරණ ගන්න පුළුවන්. නමුත් ජනතාව විසින් අනාගත මැතිවරණයකදී හෝ පසුගිය මැතිවරණයකදී හෝ ලබා දීලා තියෙන තීන්දුව හරි හෝ වැරදි අපිට පිළිගන්න පුළුවන්. හැබැයි අපි එකක් පිළිගන්නවා. ඒක තමයි රාජපක්ෂවරුන්ට දීපු ජනමතය. දැන් අහෝසි. ඒක ඉතාම පැහැදිලි. ඒ නිසා ඒගොල්ලන්ට තවදුරටත් මේ බලයේ උරුමකාරයෝ වෙන්න බෑ. හැබැයි එහෙම අහෝසි කියලා තවත් අයට අපිට තමයි බලය තියෙන්නේ කියලා ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිට ඒ වගේම ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කිරීමේ අයිතියක් නැහැ. කරමින් තාම සමගි ජනබලවේගය හැටියට කරලා නැහැ. නමුත් සමගි ජනබලවේගය විසින් ඊයේ කැඳවපු සාකච්ඡා වලට මමත් සහභාගී. එහෙම තාම තීරණයක් ඇතර ඇවිල්ලා නැහැ. ඒ සමගි ජනබලවේගය ඒ වගේම ආණ්ඩුවේ අනිකුත් කැඩිලාපු කණ්ඩායම් ස්වාධීන නිර්පාක්ෂික කණ්ඩායම් අතර සාකච්ඡාවක් සිදුවෙමින් තියෙනවා. පොදු ප්‍රතිපත්තියක් තනා ගැනීමටත් ඒ වගේම දේශපාලනය වැඩපිළිවෙලක් හදා ගන්න. මෙහෙම ඒ ජනතාවනි ඔය 225 පත්කලේ ඒ වගේම රටේ යන්න ක්‍රමයක් තියෙනවානේ. මේ රට හුදකලා රටක් නෙවෙයි, මේ රට ලෝකයේ පිළිගත් සම්ප්‍රදායකට අනුව මේ ගමන් කරමින් තියෙන්නේ. ඉතින් අරගලේ ආයත පුළුවන් ඊළඟ මැතිවරණය ආවම 225 එපා කියලා වෙන හොඳ 225ක් පත් කරගෙන යන්න. අපි ඒකට විරුද්ධ නැහැ. ඒක ජනතාවගේ මතයක් නේ, අදහසක් නේ. ඉතින් ඒ වුණ මැතිවරණයට ඉදිරිපත් විය යුතුයි. නෑ, ඒක ඉන්නේ මමත්ත ජනතාවනේ. ඒ ජනතාව වෙනුවෙන් අපි කියලා කණ්ඩායම් ඉදිරිපත් වුණාට ඒ ඇත්තන්ටත් කරන්න තියෙන්නේ ඊළඟ මැතිවරණයේදී මැතිවරණ ඉදිරිපත් කළා තමන්ගේ හිතේ තියෙන මේ පරමාදර්ශී අදහස් ඉෂ්ට ප්‍රාප්ත කරගන්න ජනතාවගේ වරමක් ඉල්ලනවා. එහෙම නැතුව පිටතින් බලය පිහිටුවන එක සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී. නෑ නෑ, මං කියන්නේ අරගලයේ ඉන්න අයට, අරගලයේ අපි ජනතාව කියන අයට කරන්න තියෙන හොඳම දේ ඊළඟ මැතිවරණයට තමන් කරන්න යන වැඩපිළිවෙල ඉදිරිපත් කළා ජනතාවගේ වරමක් ගන්න එක. වෙන මොකද්ද තියෙන ක්‍රමේ? ජරාජීර්ණය කියලා මේ පාර්ලිමේන්තුවෙන් පිටත මොකද්ද තියෙන ක්‍රමේ? තනි පුද්ගලයෙකුට කණ්ඩායමකට මේ අර කම්පූචාවේ පොල් පොත් කලා වගේ හරි එහෙම පාලනයක්ද? එහෙම නෙවෙයිනේ. මේ රට ශිෂ්ට සම්පන්න පිළිගත්ත ක්‍රමවේදයක් තියෙනවානේ ලෝකේ. ඒ ක්‍රමයට පෑන්නේ. ඉතින් අරගලේ කිව්වට ඒකේ ඉන්නත් විවිධ කණ්ඩායම් ඉන්නවා. ඒ ඕන කණ්ඩායමකට පුළුවන් තමන්ගේ ඕන මතයක් ජනතාවට ප්‍රකාශ කරලා මැතිවරණයකින් බලය ලබාගෙන ඒවා ඉෂ්ට ප්‍රාප්ත කරන. අපි ඒකට කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒ විරුද්ධ වෙන අපිට අයිති